ඒගොල්ල දැන් මේක හිර වෙලා ඉන්නේ. දැන් ඒගොල්ල ඔය කියන චෞර වලල්ල තමන්ගේ චෞරත්වය තියාගෙන දැන් ඔගොල්ලන්ගේ ඇමති කවුද සෞඛ්‍ය ඇමති? එක චෞරෙක්නේ දැන්. නේ හරිනේ. ඒක අධිකරණයෙන් තීන්දුව දුන්නත් නොදුන්නත් ජනතාව ඒව තීන්දුව කරලා ඉවරයි. හරි. රනිල් වික්‍රමසිංහ චෞරෙක්. අධිකරණේ තීන්දුව දුන්නත් නැතත් අධිකරණයට ගියත් නැතත් සමාජය ඒව තේරුම් අරන් ඉවරයි. අධිකරණේ තීන්දුව දෙන්නම ඕනේ මිනිසුන්ට දැන් චෞරයෝ කවුද කියලා හඳුනගන්න. ඒක අවශ්‍ය නැහැ. සමාජය එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. හරි. එතකොට ඒ කොපමණ චෞර කටයුතු වල යෙදিলা හිටියත් ඒ චෞරය සුජාතභාවය හදාගෙන නැවතත් චෞරකම කරේ කොහොමද? නැවතත් ඒගොල්ලෝ සුජාත වෙලා ඒ චෞරත්වයේ පවත්වන් ගිය ඒගොල්ලන්ගේ භූමියක් තිබ්බා. මොකද්ද භූමිය? මැතිවරණ භූමිය. ඔය චෞරයෝ දිගටම චෞරකම් කළා. හැබැයි චෞරකම් කළා අපි පීඩාවටත්පත් වුණා. හරි. හැබැයි ඒගොල්ලෝ ඒ චෞරත්වයේ වහගෙන නැවතත් සුජාතභාවයටපත් වුණා එක භූමියකදී. මොකද්ද ඒ භූමිය? මැතිවරණ භූමිය. විවස්ථාවෙන් ඡන්ද දීනවා දිනනවා. නැවත නැවත චෞරයෝ සුජාතභාවයට පත් කරනවා. පත් කරන්නේ පීඩිතයෝමයි. ඒක තමයි මේකේ තියෙන ජෝක් එක. සංකේතවාචකයි. හරි. හැබැයි දැන් මොකද වුනේ? මේ වෙනකොට මොකද වෙලා තියෙන්නේ? අද වෙනකොට වෙලා තියෙන දේ තමයි චෞරයන්ට නැවත වතාවක් සුජාතභාවයට පත් වෙන්න බැරි වෙලා තියෙනවා. ඒ භූමියට කඩම් වැදිලා තියෙනවා දැන් කවුද? පීඩිත ප්‍රගතිශීලී ජනතාව තමන්ට ජයග්‍රහණයක් ගන්න පුළුවන් වෙන තැනට. හරි. එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලන්ට සුජාතභාවය හදාගන්න තියෙන භූමියට සංවිධානය වෙච්ච පීඩිතයා කඩම් වැදිලා ඒගොල්ලන්ට දැන් ජයග්‍රහණය ගන්න බැරි තැනට ඇවිල්ලා තිනවා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට. මීට කලින් එහෙම ගන්නේ නැහැ. එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? චෞරයෝ ටික ඔක්කොම එකතු වෙලා දැන් නම් කරන්නකෝ රනිල්ද, චන්ද්‍රිකාද, මෛත්‍රීපාලද, මහින්දලාද, හැත්ත වෘත්ත ඔක්කොම මේ චෞර රැළ මේ රට මේ තත්ත්වයට පත් කරපු මේ චෞර රැළ. හරි. මේකේ ජාතිවාදය හදලා තිනවා, ආගම්වාදය හදලා තිනවා, කුලවාදය හදලා තිනවා. දැන් වෙලා තියෙන මූලික දේ තමයි හරි අර චෞරයන්ට එරෙහිව අපිටම අවුරුදු 76ක් කියලා පීඩාවට පත් වෙච්ච ජනතාව ජාති ભેද අරමයි ඔක්කොම පැත්තකින් තියලා, ශ්‍රේණි ભેද අරමයි ඔක්කොම පැත්තකින් තියලා මේ චෞරෝ ටික පළවා හැරීමට දැන් සැදී පැහැදී ශක්තිමත් පෙළ ගැහිලා දෙනවා. තවත් ශක්තිමත් පෙළ ගැහිමින් තියෙනවා. එතකොට ඔය 76ක් අවුරුදු මේක කාපු අපේ රට මේ තත්ත්වයට පත් කරපු චෞරෝ ටික දැන් ඔක්කොම එකට පෙළ ගැහිමින් තියෙනවා එකක්. ඒතරේ වැඩේට සම්දාන. ආර්යා මෙහාට ගියා. මෙයා මෙහාට ගියා. දැන් මෙයත් එක සාකච්ඡා. මේ දවස්වල ප්‍රවෘත්ති බලන්න. හරි. අරගොල්ලෝ මේගොල්ලෝ දැන් එකතු වෙනවා. දැන් සාකච්ඡා පටන් ගත්තා. කියලා ඔහොම යනවා. හැබැයි 2022 වෙනකොට රටේ මෙන්න මේම දෙයක් වුණා. ඒ තමයි ඒගොල්ලෝ ජනතාව අතර තිබ්බනේ සම්මුතිය. එකඟතාවක්. ඒගොල්ලෝ චෞරය වුණා ජනතාව නැවතපත් කරනවා. සම්මුතියක් ඒක. එකඟතාවය. හැබැයි 2022 වෙනකොට මොකද උනේ? ඒ සම්මුතිය කැඩිලා බිඳිලා සුණු විසුණු වෙලා ගියා. එනිසා 75 අවුරුදු 6 අවුරුදු ඒ චෞරයොත් එක්ක ජනතාවගේ තිබුණු සම්මුතිය දැන් මොකද වෙලා තියෙන්නේ? බිඳ වැටලා තියෙන්නේ. දැන් මේගොල්ලෝ කොච්චර උඩින් එකතු වුණත් ඒගොල්ලෝ එකතු වුණාට එකතු වෙන්න ජනතාවක් නැහැ. හරි. එකතු වෙන්න ජනතාවක් නැහැ. ජනතාව උඩින් ඒගොල්ලෝ එකතු වුණාට මීට පෙර අවුරුදු වලදී වගේ දැන්
ඔවුන් එකතු වෙනකොට දුවගෙන ගිහිල්ලා ඒකත් එක්ක එකතු වෙන්න ජනතාවක් මේ වෙනකොට නැහැ. එහෙනම් ඒ ඒගොල්ලන්ගෙන් කැඩීවෙන් වෙච්ච ජනතාවත් එක්ක නව සංයුත් සම්මුතිය ගොඩනගමින් ඉන්නේ කවුද? අපි. අපේ උරු සමිතිය ආපාරයි. ඒ ඔක්කොම එකතුලා ගොඩනැගිත්තේ ජාතික ජන බලවේගය තමයි ඒ ජනතාවත් එක්ක නව සම්මුතියක් ගොඩනගමින් තියෙන්නේ. ඒක බොහෝ දුරට සාර්ථක වෙලා තියෙනවා. ඒ නව සම්මුතිය නිසා අර ජනතාවගෙන් වියෝ වෙච්ච අර චෞර රැළ දැන් කල්පනා කරනවා ඒගොල්ල සුජාත වෙච්ච භූමිය දැන් අහිමි වෙලා නිසා මැතිවරණ නොතියා කල් දමමින් ඉස්සරහට යන්න. පළක් පාන යන්නේ නැහැ. ඇයි? ප්‍රශ්නේ ඔබයි. පළා සභාව යන්නේ නැහැ. ඇයි? ප්‍රශ්නේ ඒකයි. දැන් ව්‍යවස්ථාවේ තියෙනවා මේ අවුරුද්දේ ජනාධිපතිවරණයක් තිබිය යුතුයි කියලා. දැන් මොකක්ද වෙන සාකච්ඡා? විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමුද කියලා එනවා. මැතිවරණ ක්‍රමය සංශෝධනය කරමුද එනවා. සම්භාව්‍ය ආකාරයෙන් එනවා. මැතිවරණයක් තිබ්බොත් අර චෞර පෙළන්ති අතේ තිබ්බ ජනාධිපතිකම ගහලා යනවා. හරි. ඒක ගහලා යනවා. ප්‍රථම වතාවට පීඩිත පන්තිය සංවිධානය කරගෙන එන ව්‍යාපාරය බලය ගන්නවා. එහෙනම් දැන් සම්භාව්‍ය ස්වරූපේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපේ හරි ටයිකෝඩ් දාගෙන විවිධ ස්වරූපයන්ගෙන් එනවා එක්කෝ මැතිවරණය කල් දමන්න එක්කෝ ඒක අහෝසි වෙන්න වෙනත් මොනා හරි අටවමුද කියන සාකච්ඡාවක් එනවා. ඒතර ආංග විධායක ජනාධිපතිකම අහෝසි කරමුද ඔන්න එනවා. හැමදාම තිබ්බ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු කියන සාකච්ඡාව. ඒක ඇත්ත. හැබැයි මේ වෙලාව හැමදාම හිටපු අයට කියන්න පුළුවන් අපි ඒ හැමදාම හිටපු එකම තමයි දනුත් කරන්නේ. හැබැයි ඇතුලේ තියෙන මොකද්ද? එක පන්තියකින් චෞර රැළෙන් තවත් පන්තියකට ප්‍රථම වතාවට බලය මාරු වෙන්න යනවා. ඒකට ඇණයක් ගහන්නත් ඒක වළක්වන්නත් අවශ්‍ය නම් මේ සාකච්ඡාව දැන් ගන්න පුළුවන්. ඒක වැළැක්වීමේ අරමුණෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රගතිශීලී වෙසින් ප්‍රතිගාමීත්ව වෙන්න පුළුවන්. දැන් ඒ සාකච්ඡාව මෙමින් තියෙනවා. Talk with Pawanth Prasad. ඔබ සොයන channel එක.